නැවතත් සුන්දර ශනිදාවෙන් එකතු වෙන්න අපි අද උදෑසන ඉඳලම නොයේක් පැතිකඩයන් පිළිබඳව ප්‍රගී දැනුවත් කරනවා නේද නීතිය එතකොට අපි කෘෂිකර්මය පිළිබඳව දැනුවත් කරා ඊළඟට ලෙඩ රෝග පිළිබඳව නේද දැන් තවත් අලුත් පැද්දකට අධ්‍යයනය පැත්තට තමයි දැන් යමු වෙන සූදානම් වන්නේ අපි ඒ ගැන තමයි දැන් කතා කරන්න ඕන සූදානම් වෙන්නේ ඔව් සමාධි කියුවා වගේ දැන් ඒ කතා බහ මේ විවිධ අවදීන් වල ඉන්න කාට කාටත් වඩා වැදගත් දැන් මෙතෙන් පටන් මේ කියන කතාබහ විශේෂයෙන්ම ආරුණ්‍යයට විශ්වවිද්‍යාල අධ්‍යයනයේ යෙදෙන විද්‍යාර්ථීන්ට මේ හැම කෙනෙක්ටම වඩා වැදගත් කියලා කිව්වොත් වඩා නිවැරදි මා හිතන හැබැයි ඒන් කියවෙන්නේ නැහැ අප කාටත් මේ තුල ගන්න දේවල් නැහැ කියන එක අනිවාර්යයෙන්ම ජීවිතයට දෙයක් එකතු කරගන්න පුළුවන් කතාබහක තමයි මේ ශනිදාවක හැම ශනිදාවකම අපි යෙදෙමින් එක සුන්දර ශනිදාවක් බවට පත් කරන්නේ අප සමග දැන් සිටින්නේ සබරගමුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් දෙපළ. එතකොට අපි එතුමන්ලාව එතුමියව හඳුනගෙනම මේ කතා බහට යාම වඩා හොඳයි අහන්න තියෙන දෙයක් අපිට අහන්න වඩා පහසුයි. අප මුලින්ම හඳුනාගන්නේ සබරගම විශ්වවිද්‍යාලයේ ආචාර්ය රසික ප්‍රියංකර මහත්මයා. ඊළඟට අප ආසන්නයේ ඉන්නේ ආචාර්ය තිලිනි ගමගේ. ඔබ දෙදෙනාම බොහොම ආදරෙන් ලෙන්ගත කමින් අපි පිළිගන්නයි පුවන්. දැන් මේ මුලින්ම විශ්වවිද්‍යාල නම් බොහෝමයක් තියෙනවා අපේ රටේ. ඒ විශ්වවිද්‍යාල ලෝකය තුල ගත්තොත් විවිධ තැන්වල ස්ථානගත වෙනවා. ලංකාව තුලත් විවිධ තැන්වල ස්ථානගත වෙනවා. යම් යම් විශ්වවිද්‍යාල යම් යම් විෂයපතයන්හි විශේෂත්වයක් හොබවනවා. සබරගමුව විශ්වවිද්‍යාලය. සපරගමුව තමයි මම හිතන්නේ නිවැරදි වඩාත් නිවැරදි හැඳින්වීම. කෙසේ හෝ වේවා සපරගමු මේ සබරගමු විශ්වවිද්‍යාලය පිළිබඳව අපි ඉස්සෙල්ලා දැනගෙන ඉමු ආචාර්යතුමාගෙන් මම කැමති දැනගන්න. ප්‍රගිත් බොහොම ස්තුතියි. අතරම සබරගම විශ්වවිද්‍යාලය ගැන කතා කරනකොට සබරගම විශ්වවිද්‍යාලය කියලා කියන්නේ ඉතාම දැකුම්කලු පරිසරයක පිහිටි ශ්‍රී ලංකාවේ තියෙන ලස්සනම විශ්වවිද්‍යාලයක්. ලස්සනම විශ්වවිද්‍යාලයක් වගේම මේ විශ්වවිද්‍යාලය 1991 අනුබද්ධ විශ්වවිද්‍යාලයක් විදිහට තමයි පටන් ගන්නෙ. ඊට පස්සේ 1996 පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත් වෙනවා. ඉතින් මේ විශ්වවිද්‍යාලය පිහිටලා තියෙන බෙලිහුල්ලේ පරිශ්‍රයේ මම කලින් කිව්වා වගේ ඉතාම දැකුම් කලුයි. අපේ විශ්වවිද්‍යාලයේ විශේෂයෙන්ම අපි දැන් මේ දවස්වල වැඩ කටයුතු කරගෙන යනවා මේ විශ්වවිද්‍යාලය ස්මාර්ට් යුනිවර්සිටි එකක් බවට පත් කරන්න. ස්මාර්ට් යුනිවර්සිටි එකක් කියලා කියන්නේ සුහුරු විශ්වවිද්‍යාලයක්, නවීන තාක්ෂණය පාවිච්චි කරලා හොඳට වැඩ කරන විශ්වවිද්‍යාලයක් බවට පත් කරගන්න. ඉතින් ඒකේ නිර්මාතෘ විදිහට අපේ වර්තමාන උපකුලපති මහාචාර්ය උදේ රත්නායක මහත්මයා ඉතාමත් මහන්සිලා කටයුතු කරනවා. සියලු ආචාර්ය සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සියලු දෙනාත් එක්ක. ඉතින් අපේ විශ්වවිද්‍යාලයේ ෆැකල්ටීස් එහෙම නැත්නම් පීට 8ක් තියෙනවා. ඒ පීට 8න් එකක් තමයි කළමනා කරන අධ්‍යයන පීඨය කියලා කියන්නේ. ඒ ගැන තමයි ඔබෙන් වඩාත්ම විමසන්න ඕනේ. ඉස්සල්ලා අපි විශ්වවිද්‍යාලය ගැන දැනුම්මත් තුනක් කළමනා කරන අධ්‍යයන පීඨය. වෙනත් විශ්වවිද්‍යාලවලත් කළමනා කරන පීඨ තිබෙනවා. සබරගම විශ්වවිද්‍යාලයේ තියෙන කළමනා කරන පීඨයේ තියෙන විශේෂත්වය මොකක්ද? ඔව් සබරගම විශ්වවිද්‍යාලයේ කළමනා කරන අධ්‍යයන පීඨය අපේ විශ්වවිද්‍යාලයේ තියෙන මූලාරම්භයේ සිටම පැවැත්වගෙන එන විශ්වවිද්‍යාලයක් පීඨයක්. ඊට අමතරව අපි දැනට අපේ පීඨය ගත්තොත් අපේ පීඨයේ නියමුවා විදිහට කටයුතු කරන්නේ මහාචාර්ය අතුල ඥානපාල මහත්මයා. ඒ වගේම අපේ පීඨයේ අධ්‍යනාංශ හතරක් තියෙනවා. ඒ අධ්‍යනාංශ හතර තමයි ගණකාධිකරණ සහ මූල්‍ය අධ්‍යනාංශය. එහි අධ්‍යනාංශ ප්‍රධාන විදිහට වැඩ කරන්නේ මහාචාර්ය දුනුසිංහ ධර්මරත්න මහත්මයා. ඒ වගේම අපේ ව්‍යාපාර කළමනා කරන අධ්‍යනාංශය තියෙනවා. ඒකේ අංශාධිපතිතුමා අචින්ත ඒකනායක මහත්මයා. ඒ වගේම අපේ මාර්කටිං මැනේජ්මන්ට් එහෙම නැත්නම් අලවි කළමනා කරන අධ්‍යනාංශය තියෙනවා. ඒකේ ප්‍රධානීත්වය දරන්නේ ඩී ජාසිංහ මහත්මයා. ඒ වගේම අපේ සුවිශේෂී අධ්‍යනාංශයක් තියෙනවා සංචාරක කළමනා කරන අධ්‍යනාංශය. ඒකේ අධ්‍යනාංශ ප්‍රධාන වෙන්නේ ආචාර්ය සරත් මුණසිංහ මහත්මයා. ඉතින් මේ අපේ පීඨය ඇතුලේ ගත්තාම අපේ පීඨයේ තියෙන සිව් අවුරුදු පාඨමාලා අපේ පාඨමාලා හතක් තියෙනවා. ඒවා සියලුම ඒවා ගෞරව උපාධි. එතකොට ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි සියලුම පාඨමාලා සිදු වෙන්නේ. විශේෂත්වය තමයි 2019 දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සියලු කළමනාකරණ අධ්‍යයන පීඨවල ලංකාවෙම
වැඩසටහන් එහෙම නැත්නම් උපාධි වැඩසටහන් ඇගයීමකට ලක් කරා. ඒ ඇගයීමට අනුව අපේ පීඨයේ තියෙන සියලුම උපාධි වැඩසටහන් ඒ ශ්‍රේණියේ වැඩසටහන් බවට අපිට ඇගයීම ලැබුණා. ඉතින් මේක විශේෂයි. මොකද ලංකාවේ කළමනාකරණ පීඨවලින් ලංකාවේ තියෙන විශ්වවිද්‍යාල දෙකක විතරයි සියලුම වැඩසටහන් වලට ඒ සාමාර්ථය ලැබුණේ. ඉතින් අපි බොහොම නිහතමානී ආඩම්බරයක් තියෙනවා අපිට ඒ සම්බන්ධයෙන්. ඒත් එක්කම අපි ගොඩක් වෘත්තීය ආයතන ලංකාවේ තියෙන සියලුම වෘත්තීය ආයතන සමග වැඩ කටයුතු කරගෙන යනවා. උදාහරණයක් විදිහට CIPM එක, Chartered Accountancy Institute of Chartered Accountancy, ඊට පස්සේ CMA, ඒ වගේ ගොඩාක් තියෙන වෘත්තීය ආයතනයක අපි කටයුතු කරගෙන යනවා. මේක පොඩ්ඩක් ගොඩක් විශ්වවිද්‍යාලවල මේ වෘත්තීය ආයතන සමග තියෙන සම්බන්ධතාවය අඩුයි. ඒත් එක්කම අපි පෞද්ගලික ව්‍යාපාර ආයතනත් එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. ඒ වගේම විදේශ විශ්වවිද්‍යාල සමගත් දැඩි සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. ඉතින් අපේ පොඩි සංකල්පයක් තියෙනවා, අපි ෆැමිලි එකක්, එහෙම නැත්නම් පවුල කියන සංකල්පයත් එක්ක තමයි යන්නේ. ඉතින් එතෙන්දී අධ්‍යන කාර්ය මණ්ඩලය, අනධ්‍යන කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ශිෂ්‍යාව සියලු දෙනාම එකට එකතු වෙලා මේකෙන් විශිෂ්ට වැඩක් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකෙදී අපේ තියෙනවා අපි ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් සම්බන්ධයෙන් වැඩ කරගෙන යනවා. එකක් තමයි විශිෂ්ට උපාධිධාරීන් බිහි කිරීම, අනිත් එක තමයි සමාජ සත්කාරක වැඩසටහන් හරහා සමාජයේ සවිබල ගැන්වීම. ඒකට ගොඩාක් වැඩසටහන් අපේ ශිෂ්‍යෝ සහ ආචාර්ය මණ්ඩලය එකතු වෙලා කරගෙන යනවා. ඒත් එක්කම අපි පර්යේෂණ වල නිරත වෙනවා. ඉතින් අද දවසේ අපි කතා කරන්න ඇත්තටම ලොකුවට බලාපොරොත්තු වෙන්නේ මේ පර්යේෂණ අංශය සම්බන්ධයෙන්. ඒ සඳහා මම හිතනවා අපේ ආචාර්ය තිලිනි ගමගේට හොඳ අදහසක් දෙන්න පුළුවන් වෙයි කියලා ප්‍රශ්න. අපි ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ මේ කළමනාකරණ අධ්‍යනය පීඨය හරහා විශේෂම මේ පර්යේෂණ හා ප්‍රකාශන ඒකකයේ විසින් තමයි මේ අපි විශේෂම කතා කරන්නේ. හේතුලින් සංවිධානය කරන කළමනාකරණ පර්යේෂකින්ගේ 7 වන විෂයාන්තර සම්මන්ත්‍රණය පිළිබඳ අපි කතා කරන්න බොහෝ වෙලාවට ආචාර්යතුමිය තිලිනි මහත්මියකින් අපි කැමඳ ගන්න කැමති විශේෂම මේ කොහොමද පීඨයේ දැන් මේ කියන පර්යේෂණ හා ප්‍රකාශන ඒකකය මොකක් හේතුලින් සිදු වෙන්නේ? දැන් මෙතුමා පැහැදිලි කරා කොහොමද අධ්‍යන පීඨය කියලා මේ ඒකකය තුළින් මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්නේ? ඇත්තටම සමාදී, දැන් අපි ගත්තොත් විශ්වවිද්‍යාලයක අපේ අධ්‍යන කාර්ය මණ්ඩලයේ අපි ඉගැන්වීම් කටයුතු වලට අමතරව අපි විසින් කළ යුතු අත්‍යවශ්‍ය කාරණාවක් තමයි පර්යේෂණ කියන්නේ. ඉතින් අපි අධ්‍යන කාර්ය මණ්ඩලයේ පර්යේෂණ වල නිරත වෙනවා තමන්ගේ විෂය හා සම්බන්ධයෙන්. ඒ අරුණහම අපි ගත්තොත් හැම අවුරුද්දකම වාර්ෂිකව අපේ උපාධි අපේක්ෂකයන් 400 දෙනෙක්ගේ පමණ පර්යේෂණ අපි අධ්‍යන මණ්ඩලය විසින් සුපරීක්ෂණයට භාජනය කරනවා. නමුත් අපේ පීඨාධිපතිතුමා විසින් කාලයක් තිස්සේ නිරීක්ෂණය කරපු දෙයක් තමයි මේ අධ්‍යන කාර්ය මණ්ඩලය විසින් කරන පර්යේෂණ එළි දක්වන, එහෙම නැත්නම් ජනගත කරන්න අපිට නිසි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. සමහර අධ්‍යයන පර්යේෂණ වලින් අපි කරපු සොයා ගැනීම් හරියට ජනතාව අතරට ගියේ නැහැ. ඉතින් ඒකට විසඳුමක් විසින් එතුමා විසින් කරපු යෝජනාවක් අනුව තමයි අපි පර්යේෂණ සහ ප්‍රකාශන ඒකකය අපේ පීඨය තුළ ස්ථාපනය කරන්නේ. දැනට එහි සභාපතිත්වය දරන්නේ මහාචාර්ය MSM අස්ලම් මහත්මයා. එතකොට අපි අපේ ෆැකල්ටි එක, එහෙම නැත්නම් අපේ පීඨය තුළ අපේ වාර්ෂිකව අපි කරා කළමනාකර පිළිබඳව අපි කරපු පර්යේෂණ සම්බන්ධයෙන් අපි කරපු විෂයාන්තර සමුළුව 2016 වසරේ අපි පටන් ගත්තේ. වාර්ෂිකව කරන ඒ සමුළුව දැනට සංවිධානය වෙන්නේ පර්යේෂණ සහ ප්‍රකාශන ඒකකය හරහා. ඊට අමතරව කළමනාකරණ උපාධි අපේක්ෂකයන්ගේ පර්යේෂණ සැසිය ඒකත් සංවිධානය කරන්නේ පර්යේෂණ සහ ප්‍රකාශන ඒකකය හරහා. ඊටත් අමතරව අපි ගාව තියෙන ඇකඩමික් ජර්නල්ස්, එහෙම නැත්නම් සංගරා කීපයක් අපි කරනවා, අධ්‍යාපනික සංගරා කීපයක්. ඒවා අපි කරන්නේ පර්යේෂණ එළි දක්වන්න. ඒවා ශ්‍රී ලංකාවේ අපි කරන්නේ 3ක් අපි කරනවා ද්විවාර්ෂික publications විදිහට, Asian Journal of Management Studies, Asian Journal of Finance සහ South Asian Journal of Tourism and Hospitality කියලා. විශ්‍යාන්තර පර්යේෂණ සමුළුවේ මේ පරිමාණය අපි දැනගන්න එක හොඳයි. මගේ තරික ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධ වෙනවද? කොහොමද ඒ තියෙන වැදගත්කම මොකක්ද? ලැබෙන ප්‍රයෝජන මොනවද? දැන් මම කලින් කිව්වා වගේ අපි විශ්‍යාන්තර පර්යේෂණ සමුළුව මේ අවස්ථාවේ කරන්නේ 7 වෙනි වතාවට. වාර්ෂිකව 2016 අවුරුද්දේ ඉඳලා අපි මේක වාර්ෂිකව කරගෙන ආවා. පහුගිය අවුරුදු දෙක ගත්තොත් ඇත්තටම පැවති කෝවිඩ් වසංගත තත්ත්වයේ හින්දා අපි ඒක මාර්ගගත ක්‍රමවේදය හරහා තමයි කරේ. නමුත් මේ අවුරුද්දේදීත් අපි තීරණය කරා ඒක මාර්ගගත ක්‍රමවේදය හරහා කරන්න. මොකද කෝවිඩ් වසංගතයෙන් පස්සේ අපි යම්තාක් දුරකට සම්මානීකරණයට ආවත්
දැනට පවතින රටේ පවතින ඉන්ධන අර්බුදය සහ ඒ වගේම ප්‍රවාහන අපහසුකම් සලකලා අපි හිතමු මේක මාර්ගගත ක්‍රමවේදය හරහා කරන්න. ඒ අනුව මේ මාසේ 16 17 වෙනි දින තුල අපි මේ විෂාන්තර සමුළුව ක්‍රියාත්මක කරනවා. මේක ගත්තොත් ඇත්තටම අන්තර්ජාතිකව සහ දේශීයව පර්යේෂකයන්ගේ පර්යේෂණ පත්‍රිකා 65කට අධික ප්‍රමාණයක් අපි මෙතනදී සාකච්ඡාවට බඳුන් වෙනවා. මේකේ විශේෂත්වය තමයි අපේ කීනෝට් ස්පීකර්ස්ලා එහෙම නැත්නම් ප්‍රධාන කතිකයන් විදිහට අපිට සම්බන්ධ වෙන්නේ අන්තර්ජාතිකව දේශීයව ඉතාම පිළිගැනීමට ලක්වෙච්ච විද්වතුන් කීප දෙනෙක්. අපි නම් වශයෙන් සඳහන් කරොත් මහාචාර්ය ස්ටීව් හැන්කේ, ඇමරිකාවේ ජෝන් හොප්කින්සන් විශ්වවිද්‍යාලය. මම හිතන්නේ මාධ්‍යවල නිතරම අපි කතා බහට ලක් වෙන චරිතයක් තමයි මහාචාර්ය හැන්කේ කියන්නේ. මොකද එතුමාගේ පර්යේෂණ ගොඩාක් කරන්නේ දැන් මේ දවස්වල එතුමා ලංකාව ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. විශේෂයෙන් අපේ විනිමය අනුපාත සහ මූල්‍යමය ගැටලු සම්බන්ධ උද්ධමනය ගැන එතුමා පර්යේෂණ කරනවා. එතුමා ප්‍රථම වතාවට තමයි ලංකාවේ පර්යේෂණ සැසියකට සහභාගී වෙන්නේ. ඒක අපිට විශේෂත්වයක්. ඊට අමතරව අපි ගත්තොත් නූතන සන්නාමකරණයේ පියා විදිහට අපි හඳුන්වන මහාචාර්ය ඩේවිඩ් ඒක ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලය නියෝජනය කරන්නේ. මම හිතන්නේ මාකටිං එහෙම නැත්නම් බ්‍රෑන්ඩින් කරන ඕනි කෙනෙක් ප්‍රොෆෙසර් ඒකව දන්නවා, මහාචාර්ය ඒකව දන්නවා. එතුමාගේ අපි තියරි ගොඩක් පාවිච්චි කරලා තියෙනවා. එතුමාත් ප්‍රථම වතාවට තමයි ලංකාවේ විශ්වවිද්‍යාලයක සම්මන්ත්‍රණයක් හා සහභාගී වෙන්නේ. ඒ වගේම අපි ගත්තොත් ලෝකයේ සැපියම් දාම කළමනාකරණ එහෙම නැත්නම් සප්ලයි චේන් මැනේජ්මන්ට් සම්බන්ධයෙන් ඉන්න විශේෂඥවරියක් තමයි මහාචාර්ය සුහයිසා සයිලානි කියන්නේ. මලේෂියාවේ මලයා විශ්වවිද්‍යාලයෙන් ඇය අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඊටත් අමතරව අපේ පීඨේ නියෝජනය කරමින් මහාචාර්ය දුනුසිංහ ධර්මරත්න මහත්මයා එතුමා කතා කරන්න යන්නේ දැන් නවීන ලෝකයේ අපි ගොඩක් වෙලාවට ආර්ථික ගැටලුත් එක්ක අපි දකින මූල්‍යමය සහ බැංකු ක්ෂේත්‍රයේ තියෙන නව ප්‍රවණතා. ඒ පිළිබඳව එතුමා අදහස් දැක්වීමක් සිදු කරනවා. ඊටත් අමතරව කර්මාන්ත සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය නියෝජනය කරමින් අපේ ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය දක්වන ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනයේ සමූහ විධායක නිලධාරී ලලිත් සෙනවිරත්න මහත්මය අපිත් එක්ක සම්බන්ධ. මේ කාල සීමාවේදී මේ කළමනාකරණය පිළිබඳ හොඳ දැනුමක් ලබා දෙන එක ගොඩක් වැදගත් වෙනවා. සබරගම විශ්වවිද්‍යාලයනොත් ඒ කාර්යය තමයි සිදු කරන්නේ. දැන් 7 වන වතාවට තමයි මෙවර සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ සහ උපාධි අපේක්ෂකයන්ට විශේෂයෙන් මේ අවස්ථාවියම වෙනවා. විශේෂයෙන්ම මේ දේශීය විදේශීය විද්වතුන්ගේ දැනුම ලබා ගන්න පුළුවන්. මොනවද සිසු සිසුවියන්ට ලැබෙන ප්‍රතිලාභයන්? ඔබතුමාගේ දැනුමත් එක්ක කතා කර මොන වගේ දේවල්ද ලබා ගන්න පුළුවන් වෙන්නේ? ඔව්, ඇත්තටම සමාධි සිසු සිසුවියන්ට ගොඩාක් දේවල් ගන්න පුළුවන්. එකක් තමයි විශ්වවිද්‍යාලයක්නේ. ඒතකොට විශ්වවිද්‍යාලයක් වුණාම ප්‍රමුඛ කාර්යභාරයක් තමයි නව දැනුම නිෂ්පාදනය කරන එක. ඒතකොට විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් කියලා කියන්නේ නිකන් ඔහේ ටියුට් එකක් අරගෙන ඒක පාඩම් කරලා විභාගයක් ලියන අය වුණොත් ඒක විශ්වවිද්‍යාලයක් වෙන්නේ නැහැ. ඒතකොට ප්‍රථම දේ තමයි විශ්වවිද්‍යාලයක ඉන්න ශිෂ්‍යයෙක් එහෙම නැත්නම් ශිෂ්‍යාවක් විසින් දැනගන්න ඕනේ කොහොමද නව දැනුම නිෂ්පාදනය කරන්නේ කියන එක. එතකොට මෙන්න මේ දැන ගැනීමම ඉතාමත් වැදගත් වෙනවා එතනින් එහාට ප්‍රායෝගිකව පර්යේෂණයක් කරලා නව දැනුම උත්පාදනය කරන්න. එතකොට ප්‍රධානම දේ තමයි මේ තියෙන අපේ කන්ෆරන්සස් දෙකම හරහා ලැබෙන දේ තමයි, එකක් තමයි මේ රිසර්ච් එකක් කියන්නේ මොකක්ද කියන එක හරියට දැනගෙන කොහොමද අනිත් රිසර්චර්ස්ලා අනිත් පර්යේෂකයෝ පර්යේෂණ කරලා තියෙන්නේ ඒක දැනගන්න ලැබෙනවා. ඊටත් අමතරව අපේ ICMR එකේදී ප්‍රවීණ පර්යේෂකයන්ගේ පර්යේෂණ පත්‍රිකා තමයි එළි දක්වන්නේ. එතකොට කළමනාකරණ උපාධි අපේක්ෂකයන්ගේ පර්යේෂණ සැසියේ තියෙන විශේෂත්වය තමයි මේ සැසිය විශේෂයෙන්ම අපි යොමු කරලා තියෙන්නේ උපාධි අපේක්ෂකයන්ට, කළමනාකරණ උපාධි අපේක්ෂකයන්. එතෙන්දී අපි 2019 තමයි මේක පටන් ගත්තේ. දැන් අවුරුදු 4ක් කරගෙන යනවා. මේ 4 වෙනි වතාවට තමයි මේක පවත්වන්නේ. මෙතෙන්දී අපි අපේ විශ්වවිද්‍යාලයට විතරක් ලඟු කළේ නැහැ, අපේ ලංකාවේ තියෙන සියලු විශ්වවිද්‍යාලවලට විවෘත කළා. ඒත් එක්කම පිටරට විශ්වවිද්‍යාලවලටත් විවෘත කරලා තියෙනවා. ඉතින් අපිට පේපර්ස් 80ක් විතර වගේ තියෙනවා. ඒකේ විදේශ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යොත් ප්‍රසන්ට් කරනවා, ඉදිරිපත් කරනවා. ඊට අමතරව ලංකාවේ සහ අපේ සබරගමු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවොත් මේකෙදී ඉදිරිපත් කිරීම කරනවා. ඊට අමතරව තව වාසියක් තමයි මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලැබෙන, අපි ICMR එකේදී අපි කතා කරා ලෝක ප්‍රකට විද්‍යාඥයින් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒත් එක්කම අපි කළමනාකරණ උපාධි අපේක්ෂකයන්ගේ පර්යේෂණ සැසියේදීත් අපි ලංකාවේ සිටින කීර්තිමත්ම
කළමන කරණ ශේෂ්ත්‍රයේ ඉන්න මහාචාර්යවරයෙක් වන මහාචාර්ය අජන්ත ධර්මසිරි මහත්මයා සම්බන්ධ වෙනවා කීනෝට් ස්පීච් එකක් කරන්න. ඊට අමතරව අපේම විද්‍යාර්ථියෙක් වෙච්ච සබ්‍රගම යුනිවර්සිටි එකේ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙක් වෙච්ච ඩොක්ටර් ආචාර්ය රොෂාන් පණ්ඩිතරත්න එතුමා දැන් එක්සත් රාජධානියේ බෝල්ටන් විශ්වවිද්‍යාලයේ ඩිරෙක්ටර් ඔෆ් PhD ස්ටඩීස් එන්නේ එතුමාත් සම්බන්ධ වෙනවා. ඊට අමතරව අපි විශේෂ දෙයක් කරනවා. මොකද රිසර්ච් කියන එක අනිවාර්යයෙන්ම ප්‍රායෝගික තලයට ගෙනියන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒකෙන් ඇති වැඩක් නැහැ. ඉතින් ඒකෙදි අපි ගොඩක් බලනවා ඉන්ඩස්ට්‍රි එක සම්බන්ධ කරගන්න. ඒක නිසාම අපි මේ සැසියට එකතු කරලා තියෙනවා ඉන්ඩස්ට්‍රි ඩයලොග් එකක්. එතකොට මේ ඉන්ඩස්ට්‍රි ඩයලොග් එකට ලංකාවේ ඉන්න ව්‍යාපාර ශේෂ්ත්‍රයේ දැවන්තයන් කීප දෙනෙක් එකතු වෙනවා. මම නම් කිව්වොත් අපි කවුරුත් දන්නවා ලාෆ් සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමන් වැගපිටිය මහත්මයා එතුමා සම්බන්ධ වෙනවා. ඊට පස්සේ සිලෝන් බිස්කට් ලිමිටඩ් මංචි කියලා අපි හඳුන්වනවා. ඒකේ ප්‍රධාන විධායක නිලධාරීතුමා නලින් කරුණාරත් මහත්මයා සම්බන්ධ වෙනවා. ඒත් එක්කම SLITHM සංචාරක සහ ආගන්තුක සත්කාර කළමනාකරණ පිළිබඳ ශ්‍රී ලාංකික ආයතනයේ සභාපතිතුමා ශිරන්ත පිරිස් මහත්මයාත් සම්බන්ධ වෙනවා. එකේදී අපි කරන්නේ කතිකාවතක් කොහොමද මේ පර්යේෂණ කියන එක අපේ ඉන්ඩස්ට්‍රීස් වලට සම්බන්ධ කරන්නේ කියන එක. ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් අපිට විද්‍යාර්ථීන්ට ලබා ගන්න පුළුවන් වෙනවා මේ පර්යේෂණ සැසි හරහා. කතාව ටිකක් ඔබට බර වැඩි වෙන්නත් පුළුවන්. එච්චරම මේ අපි කියන්නේ අර මේ ආකර්ශනීය නොවෙන්නත් පුළුවන්. හැබැයි අමතක කරන්න එපා, මතක තබා ගන්න. අපි ඕනෑම ශේෂ්ත්‍රයක් පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරොත් තමයි විශේෂයෙන් විශ්වවිද්‍යාල පද්ධතිය ඒ සඳහා කටයුතු කළොතින් තමයි ජාත්‍යන්තරයක සම්බන්ධ වුණොතින් තමයි පහළට අපේ රටේ හැමදේම අපිට හොඳින් කරගෙන හොඳ අනාගතයක් හොඳ තරුණ පිරිසක් බිහි කරගෙන අපි මේ ලොකුවට කතා කරන රටේ ඉදිරිය ගැන හිතන්නවත් පුළුවන් කමක් ලැබෙන්නේ නේද? ඒක තමයි මෙතන තියෙන වැදගත්කම. එතකොට ආචාර්යතුමනේ, හරි ආචාර්යතුමනේ, හරි ඔබ කාට උනත් උත්තර දෙන්න පුළුවන් මේ දැන් විවෘතයි කියවනේ මේ අවස්ථාව. ඒ හා සම්බන්ධ වීම කොහොමද විය යුත්තේ? මොනවද සුදුසුකම්? එහෙම නැත්නම් කාටද පුළුවන්කම තියෙන්නේ? මොනවද ඇයි කළ යුතු වන්නේ? දැන් මෙහෙම කිනකොට අපටත් ආසාවක් ඇතිවෙනවා මේ වගේ ජාත්‍යන්තරයේ නම් දරාපු විද්වතුන් විශේෂඥයින්ගේ දැනුම දැනුවක් එකතු කරගන්නට පුළුවන් නම් මොනවද ඒ සම්බන්ධ උනන්දු ඇකල යුත්තේ? මෙහෙමයි, අපි ඒකට සම්බන්ධ වෙන ආකාරය ගැන කතා කරොත් ඇත්තටම ICMR සහ MURS කියන දෙකටම මේ වෙනකොට පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරලා තියෙන පර්යේෂකයන් තමන්ගේ රෙජිස්ට්‍රේෂන් එහෙම නැත්නම් ලියාපදිංචි වීම කරලා තියෙනවා. ඒගොල්ලන් එතකොට ඒගොල්ලන්ගේ පර්යේෂණ සහ ඒගොල්ලන්ගේ නව සොයා ගැනීම එළි දක්වනවා. නමුත් මේක අපි මාර්ගගත ක්‍රමවේදයේ ඔස්සේ පවත්වන නිසා ඕනෙම කෙනෙක්ට, දේශීයව විදේශීයව ඕනෙම කෙනෙක්ට අපේ මේ පර්යේෂණ සමුළුව සහ ඊට අනුගාමීව අපි පවත්වගෙන යන ටෙක්නිකල් සෙෂන්ස්, එහෙම නැත්නම් ඔය රිසර්ච් ෆයින්ඩින්ග්ස් ගැන අපි කතා කරන ටෙක්නිකල් සෙෂන්ස් වලට සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. අපි මේක සූම් ප්ලැට්ෆෝම් එක හරහා තමයි කරන්නේ. අපි අපේ විශ්වවිද්‍යාලයේ සමාජ මාධ්‍ය දාලා හරහා මේ පිළිබඳ දැනුවත් කරනවා සහ ඒ තියෙන එක එක සෙෂන් එකේ තියෙන Zoom link එක අපි මේ වෙනකොට සමාජ මාධ්‍ය දාලා හරහා දැනුවත් කරලා තියෙනවා. සහ ඊට අමතරව අපේ වෙබ්සයිට් එක ගත්තොත් ICMR සහ MURS කියන දෙකේම වෙබ්සයිට් එකෙත් මේ අදාළ කරන Zoom link එක තියෙනවා. ඉතින් හරහා ඕනෙම කෙනෙක්ට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේ පර්යේෂණ සමුළුවලට සහභාගි වෙන්න පුළුවන්, ඒගොල්ලන්ගේ දැනුම යාවත්කාලීන කරගන්න පුළුවන්. ඒ වගේම මේ විද්වතුන්ගෙන් තමන්ට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒගොල්ලන්ගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කරලා ඒකට අවශ්‍ය කරන විසඳුම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි, අපි කතා බහ කරමින් ඉන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන පීඨයේ පර්යේෂණ හා ප්‍රකාශන ඒකකයේ විසින් සංවිධානය කරන කළමනාකරණ පර්යේෂකීන්ගේ 7 වන විෂයාන්තර සම්මන්ත්‍රණය, ඒ වගේම තමයි 4 වන කළමනාකරණ උපාධි අපේක්ෂක සැසිය පිළිබඳව මේ මාසේ 16, 17 සහ 18 කියන තෙදින පුරාවටම පැවැත්වෙනවා. උපාධි අපේක්ෂකිනුත් සම්බන්ධ කරගෙන තියෙනවා. මේක මං හිතන්නේ විශේෂත්වයක් නේද? සාමාන්‍යයෙන් එවැනි අවස්ථාවන් අපි දකිනවා හරි අඩුයි. මේක විශේෂයෙන්ම ඒ අවස්ථාව කොහොමද ඔව් ඇත්තටම අපි දැක්ක කළමනාකරණ අධ්‍යන පීඨයේ විදිහට අපි අනාගතයේදී පර්යේෂණ අතින් ශක්තිමත් වෙන්න නම් අනිවාර්යයෙන්ම අලුත් පර්යේෂකයෝ රටට බිහි කරන්න ඕනේ. එතකොට අලුත් පර්යේෂකයෝ බිහි වෙන්නේ නැතුව
අපිට අනාගතයේදී පර්යේෂණ ගැන තියෙන්නේ බොහොම ප්‍රශ්නාර්ථයක් විතරයි. ඉතින් අලුත් පර්යේෂකව බිහි කරන්න අවශ්‍යතාවය තියෙන නිසාම තමයි අපි සුවිශේෂීව මේ විද්‍යාර්ථීන්ටම යොමු කරපු සැසියක් පවත්වන්නට හේතු වුණේ. ඉතින් ඒ තුලින් අපි බලාපොරොත්තු වෙනවා තව දෙයක් අනාගතයේදී අපි කියනවා හොඳ පර්යේෂණ කරන්න නම් අනිවාර්යයෙන්ම හොඳ පර්යේෂණ සංස්කෘතියක් තියෙනවා. ඒතකොට මේ සංස්කෘතිය ගොඩනගන්න පුළුවන් වෙන්නේ ඒක ඇතුලේ ඉන්න කට්ටියගෙම විතරයි. ඉතින් එහෙනම් එක පැත්තකින් දැනුම තියෙන්න ඕනි, පර්යේෂණ සම්බන්ධව යහපත් ආකල්ප තියෙන්න ඕනි, අනෙත් එක තමයි විශ්වාසයක් තියෙන්න ඕනි අපිට පර්යේෂණ කළ හැකි ලෝක මට්ටමට යා හැකි කියන දේ. සහ ඊටත් අමතරව ගත්තොත් එහෙම අපිට ප්‍රායෝගික ලෝකයේ තියෙන ප්‍රශ්නවලට ප්‍රශ්න අඳුනගෙන ඒවට විද්‍යාත්මක විසඳුම්, කියන්නේ අපි මිත්‍යාවෙන් විසඳුම් හොයන්න යනවට වඩා විද්‍යාවට ප්‍රමුඛත්වය දීලා ඒකට විසඳුම් හොයන්න පුළුවන් කළමනාකරණ ශාස්ත්‍රයේ විද්වතුන් බිහි කිරීම තමයි ඇත්තටම අපේ මුඛ්‍ය අරමුණ වෙන්නේ ඉදිරි අනාගතය සඳහා. කියන්නේ පර්යේෂණ සංස්කෘතියක තියෙන වැදගත්කම මොකක්ද? මේ පර්යේෂණ සංස්කෘතිය ඉදිරියට පවත්වාගෙන යාම සහ ඒ පෝෂණය කිරීමෙන් අපිට ලබා ගත හැකි ප්‍රතිලාභ මොනවද කියන එක තමයි වඩාත් අවධානය යොමු කරන්නේ. එහි ප්‍රතිඵල අනාගතයටයි ලැබෙන්නේ. අපි කිව්වා මේ සැසිවාර සමග සම්මන්ත්‍රණය සමග සම්බන්ධ විය හැකි ආකාරත් මොනවද කියන එක. එහෙමනම් කාල වේලාවත් අවසන් වෙනවා සමාදී. ඒ නිසා අපි ආචාර්යතුමාටත් ආචාර්යතුමීටත් සමුදෙමු. ඔව්, බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ ගැන කතා කරන්න එකතු වුණු සබරගම විශ්වවිද්‍යාලයේ ආචාර්ය තිලිනි ගමගේ සමගින් ආචාර්ය රසික ප්‍රියංකර මහත්මයා. බොහොම ස්තුති දෙපළටමයි. ඔබ මේ සැසිවාරය අති සාර්ථක වේවා කියලා ඒ වගේ ඒ තුළින් අපේ රටේ තරුණ ප්‍රජාව විශේෂයෙන් බොහෝ දේ උකහා ගන්නට උන්ට ලැබේවා කියලත් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ අනාගත ආයෝජනයක් නිසා අපි පැත්තටම සබරගම විශ්වවිද්‍යාලය විදිහට සියත TV ආයතනයට ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවකාශය අපිට ලබා දුන්නට. මේ පර්යේෂණ ගැන කියන්න අවකාශය ලැබෙන අඩුයි, නමුත් ඒක ලබා දුන්නට බොහොම ස්තුතියි. ස්තුතියි ඔබ දෙදෙනාටම. සමාධි, මම කියන්නේ දැන් මේ අපිට මේ මෙච්චර ප්‍රශ්න ගැන හරියට කිසි දෙයක් වෙන්නේ නැහැ, කරන්න දන්නේ නැහැ, දන්න අයට දෙන්නේ නැහැ, මේ වගේ ප්‍රශ්න ගැන කතා කරන්නලා තියෙන නිසි අධ්‍යයනයන් නිසි පර්යේෂණයන් නිසි අය නිසි තැන්වල නැතිකම් මේ ආදී හැමදේමත් එක්ක. ඒ නිසා මේ අපේ කතා බහයටත් හොඳ පිළියමක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගෙන යමු. විරාමයකට යනවා. විරාමෙන් අනතුරුවත් තවත් බොහෝ දේවල් සුන්දර ශනිදා වෙන අපි කතා කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.